සේකර මුල්ම අවධානයෙන් තවසේ ප්‍රධාන පුවත් සිරස්තල යාපනයේදී සිවිල් වැසියෙකුට බරපතල තුවාල සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට බගවන්තලාවේදී බම්බර ප්‍රහාරයක් 37ක් රෝහලේ හබරණදී වන අලියෙකු ඉන්දන බෞසරයක ගැටේ सीसीटीवी कैमरावट हसवु होरु देन्निक नेपाले वलस प्रहारय यापने चुन्नाकम प्रदेशे दी पुद्गले कुटे तीवनु आयुदुलन पहार दी बरपतल तुवाल सिदुकल तिदिनेकु पोलिसी विसिन अत्तरंगुटे गेन तिबिनमा ये रात्री दहायट पमन चुन्नाकम पोलिसियेट निर्नामिक दुर्कतन एमतुमाक लेबी यती अतर इन प्रकाशकर एत्ते रोटियाली अडि समूपाकार इंदन पेरूम असल मार्गे पुद्गले कैपुम तुवाल सहितव वेटी सिटिन बबाई ये अनुवे मिस्थानेट गिय चुन्नाकम पोलिसिये अपराध अंशय निलधारीन कैपुम तुवाल लेब सिटि पुद्गलया तेलिप्पले रोहलट अतुलत कर तिबिनमा ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා අත්අඩංගුවටගත් තිදෙනා චුන්නාකම් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ මෙලෙස පහර දීමට හේතුව තවම අනාවරණය වී නැහැ චුන්නාකම් පොලිසිය මේ ගැන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා බගවන්තලාව වතු යායක තේදළු නිලමින් සිටි වතුකම් කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 37 දෙනෙක් තුවාල ලබා තිබෙනවා ते पंदुराक माततिबु बंबर कूडुवाक तेदलु नेलमीन सिटी कांतावकट पेगीम निसा मेसे बंबरुन एविसीगे बबाई तुवाल करुवान संधान करन्ने බගවන්තලාව කර්කස් බෝල් වතුයායේ තේදළු නෙලමින් සිටි වතුකම් කරුවන් පිරිසකට මෙම බඹර ප්‍රහාරයේ එල්ල වූයේ ඊයේ පස්වරුවේදී බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ 36 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා. එම අවස්ථාවේදී වතුයාය හරහා ගමන් කරමින් සිටි පාසල් ගුරුවරියක්ද බඹර ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදු වුණා. එම ගුරුවරියගේ තත්ත්වය තරමක් බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. කෙසේ වෙතත් බගවන්තලාව මූලික රෝහලේ මේවන විටත් බඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාවන් 28 දෙනෙකු නිවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කරන්නේ. නිවාසික ප්‍රතිකාර ලබන වතුකම්කරු කාන්තාවක් සඳහන් කළේ තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් කම්කරු කාන්තාවකට පෑගීම හේතුවෙන් මෙම බඹර කූඩුව ඇවිස්සී ගිය බවයි. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී වන අලියෙකු ඉන්ධන බෞසරයක ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. දඹුල්ල මහනගර සභාව කසල බැහැර කරන ස්ථානයේට කසල ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු මෙසේ අනතුරට ලක් වුණා. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. වන අලියෙකු මාර්ගයේ ගමන් ගනිමින් තිබූ බස් රථයක සහ කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. දඹුල්ල මහනගර සභාව කසල බැහැර කරන ස්ථානයේම මහා මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියෙකු දඹුල්ල දෙසින් පැමිණි ඉන්ධන බවුසරේ මුලින් ගැටී තිබෙනවා. එම අනතුර දුටු කැබ් රථය දුරා වහා තම රථය නවතා ගැනීමට සමත් වුවත් එය පිටුපසින් පැමිණි කල්මුණි ඩිපෝවට අයත් ළඟම බස් රථයක් කැබ් රථය ගැටී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඉන්දන බෞසරේ රියදුරු සහ කැබ්‍රතිය ගමන්ගත් පුද්ගලයෙකු අනතුරින් තුවාල ලබා දඹුල්ල රෝහලට තුලත් කර තිබෙනවා. අනතුරින් පසුව වනයේට පලා ගිය වන අලියාද තුවාල ලබන්නට ඇතැයි සැක කරන අතර වනජීවී නිලධාරීන් වන අලියා සොයා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. මේ අතර ගාල්ලසිට කොළඹ වලා දහවනේ වූ යතුරුපැදියක් අලුත්ගමදී ලොරියක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලැබුවා. අලුත්ගම මොරගල ප්‍රදේශයේදී යතුරුපැදිය ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් පිහිටි අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලොරිය ගැටි ඇති බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. මතුගම නවන්තුඩු ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු අනතුරින් තුවාල ලබා ඇති අතර ඔහු මේවන විට බරපතල තත්වයෙන් නාගුඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. වලස්මුල්ල මිද්දිනිය මාර්ගයේ වැලියමුණ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ තවත් අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. පනාමුරේ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය ඉදිරියෙන් ගිය පාපැදියේ වැදී ඇති අතර වෑන් රථ රියදුරට නිඳ යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. 65 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින් තුවාල ලබා තිබෙනවා. ඔහු වලස්මුල්ල මුරතවල්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
මෙතර නුවරඑළිය පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ගමන්ගත් කැබ්‍රතය තලවකැලේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටි අද අන්තරට ලක් වුණා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන්කුලියා ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා. ඉදිරියෙන් පැමිණි මෝටර රථයක ප්‍රධාන ලාම්පු එළිය මුහුණට වැදීම නිසා තමන්ට රථය පාලනය කරගත නොහැකි වූ බවයි කැබ්‍රතර යොදුරා පොලිසියට පවසා ඇත්තේ. අනතුර සිදු වන අවස්ථාවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කැබ්‍රතය ගමන් කර ඇතත් ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැති බවයි පොලිසිය සඳහන් කළේ. महानूर एसल पेरहर मंगल्यट सहभागिकरवीम संधा अधिकरण बहरे सिटे अलियतुन पहलुस्तेनको निदास्करति बेनवा जनाधिपति तुमांगे विशेष इल्ली मकटानुव में अलियतुन निदास्कल बवाई श्री दलता मालिगावे एत्पांतिय बहरव कटेतु करन निलदारीन पेवसुवे महानूर कतरगमहा देउंदर पेरहर में दिनवल पेवत्तेनवा මේ හේතුවෙන් දැන්ට විහාරස්ථාන හා දේවාලවල සිටින අලි ඇතුන් ඒ සඳහා එක් කර තිබෙනවා. කෙසේ වෙතත් පෙරහැර සඳහා අලි ඇතුන් හිඟවීමක් ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග අධිකරණයේ බාරේ සිටින අලි ඇතුන් පෙරහැර සඳහා නිදහස් කරන ලෙස ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් විසින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ ඉල්ලීමට අනුව ජනාධිපතිතුමන් විසින් අධිකරණයේ බාරේ සිටින අලි ඇතුන් 15 දෙනෙකු නිදහස් කිරීමට පියවරගෙන ඇති බවයි ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා ප්‍රකාශ කළේ. මේ වෙනකොට වනජීවි බාරේ හිටිය පෙරහැරේ අවුරුදු 5ක් 6ක් වගේ ගමන් කරලා හුරු පුරුදුව සිටිය අලි ඇතුන් 15 දෙනෙක් අපිට නිදහස් කළා. දුන්නා මේ වෙනකොට මේ ඇසල පෙරහැර මංගලයේ මේ අලියතුන් 15 දෙනා දළදා මාලිගාවේ සතර මහ දේවාල පෙරහැර වලත් දැනට ගමන් කරනවා. ඉතින් ඇත්තටම අපි අතිගරු ජනාධිපතිතුමාගෙනු බුද්ධ ශාසන ඇමතිතුමාගෙනු ස්තුතිවන්ත වෙනවා මේ අලියතුන් 15 දෙනා පෙරහැරට නිදහස් කරලා ලබා දුන්න එක. මහනුවර ඇසල මහ පෙරහැර මංගලයේ පළමු රන්දෝරි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ පස්වරු 6:39 ට යෙදෙන සුබ මොහොතේ මේ අතුරු ඊයේ රාත්‍රියේ 5 වෙනි සහ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ 5 වෙනි කුඹල් පෙරහැර වීදි සංචාරය ආරම්භ කළේ ඊයේ පස්වරු 6:40 ට යෙදෙන සුබ මොහොතේ. දළදා වීදිය ඩී සේනානායක වීදිය පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ කොළඹ වීදියෙන් යලිත් ඩී සේනානායක වීදියට පැමිණ හරස් වීදිය රජ වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර ගෙවදුනා. සිංහරාජා හස්තියා පස්වෙනි කුඹල් පෙරහැරේ දළදා කඳුව වැඩම කර වූවා. බියන් රාජා සහ බුරුම රාජා ඊයේ දිනෙත් දැලේ ගමන් කළා. පස්වෙනි කුඹල් පෙරහැර නැරඹීමටද සදහවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. අද රාත්‍රියේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමටත් නියමිතයි. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අපි දැන් සම්බන්ධ කර ගන්නවා අද දවසේ වෙදර් සෙන්ටර් හි රැඳී සිටින වින්ද්‍යා මාරඹගේ. අයිබෝවන් සුබ මධ්‍යහනක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ලයිව් 12 මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුළින් මේ සූදානම් වන්නේ දිවයිනේ අභ්‍යන්තරයේ සහ මුහුදු කලාපාශ්‍රිතව පවතින කාලගුණික තත්ත්වය වෙත අවධානය යොමු කරන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ දකුණු අර්ධය හරහා විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය සහ බස්නාහිර දකුණු මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වයේ වේගය වැඩිවනට අද දවසේදී බොහෝ දුරට ඉඩකඩ පවතින. ඒ වගේම තමයි සබරගමෝ සහ මධ්‍යම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර ඒ වගේම කළුතරැණ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දවසේදී බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම තමයි වයඹ පළාත්තේත් කොළඹ ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කිරීමේ හැකියාවක් පවතිනවා.
රත්නපුර කෑගල්ල මහනුවර ගාල්ල මාතර සහ කලුතරැණ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 දක්වා වූ සාමාන්‍ය වර්ෂාපතනයකුත් අද දවසේදී බලාපොරොත්තු වන්නට පුළුවන්. මීළඟට අවධානය යොමු කරන්නේ දිවයින වටාවන මුහුදු කලාපවල කාලගුණික තත්ත්වය වෙතට. මුහුදු කලාප දෙස අවධානය යොමු කරද්දී මතක් කරන්නට ඕන සුවිශේෂී කාරණාවක් තිබෙනවා. ඒ තමයි පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා කල්මුණේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය අද උදෑසන 10 සිට වැඩි වන්නට පුළුවන්. එම නිසා එම මුහුදු කලාප රළු හෝ ඉතා රළු භාවයට පත්වන්නට බොහෝ දුරට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල අද දවසේදී වැසිවාර කිහිපයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. දිවයින හරහා ගමන් කරන සුළං ප්‍රවාහය දෙස අවධානය යොමු කරනවා නම් ප්‍රධාන වශයෙන්ම සුළඟ නිර්ත දෙසින් හැම නතර සුළඟේ වේගය 60 කිලෝමීටර් 30ත් 40ක් පමණ ගයක් ගන්නටත් බොහෝ දුරට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි ගාල්ල සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකට වැඩි වන්නට පුළුවන්. මේ හේතුවෙන්ම මුහුදු කලාප අද දවසේදී ඉතා රළු වන්නට ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වාවන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටක 60 කිලෝමීටර් 50ත් 60ත් අතර වේගයකට වැඩි වන්නට පුළුවන්. මේ හේතුවෙන්ම මුහුදු කලාපත් අද දවසේදී රළු වන්නට ඉඩ කඩ පවතිනවා. එම නිසා මේ මුහුදු කලාපවල පවතින රළු භාවය පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරන ලෙස එම මුහුදු කලාප ආශ්‍රිතව දීවර රැකියාව කරන දීවර ප්‍රජාවගෙන් වගේම නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. එයයි අද දවසේ කාලගුණික තත්ත්වය. නැවත සම්බන්ධතාවය Live at 12 මැදිරිය වෙතට. ස්තුති වින්දියා කාලගුණ වර්තාව කිනේම සම්බන්ධයෙන්. පසුගිය දිනවල බලපා තිබුණු අයහපත් කාලගුණයත් සමග රත්නපුරයේ උතුරු කරඳන විද්‍යාලය తాවකාලිකව වසා දැමීමට කටයුතු කළා. නමුත් පසුගියදා ගොඩනැගිලි පරිශන ආයතනය විසින් එහි අවදානම් තත්වයක් නොමැති බවට වාර්තාවක් ලබා දුන්නා. කෙසේ වෙතත් තවමත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ පාසල විවෘත කර නැහැ. රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ටාශයේ උතුරු කරඳන විද්‍යාලය తాවකාලිකව වසා දැමීමට පසුගියදා තීරණය කළේ නායයාමේ අවදානමක් තිබුණ නිසායි. වසා දැමුණු පාසලේ අධ්‍යාපනය ලැබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනා අවට පාසල් දෙකකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කළා. ඒ අනුව කරඳන හොරණ මාර්ගයේ ජිනරත්න මහවිද්‍යාලයටත් එම මාර්ගයේම ඇති මාපුට විද්‍යාලයටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කෙරුණා. නමුත් එම පාසල්වලට ඇති අධික දුර නිසාත් පොදු ප්‍රවාහන සේවාවල ඇති දුෂ්කරතා නිසාත් සිසුන් 40කට වඩා වැඩි පිරිසක් පාසල් නොයා නිවෙස්වලම නැවතුණා. දැනට එතන පියර් පහුගිය ගම් වතුර අපදා නිසා ඉස්කෝලේ පාත්තන්න බැරි තත්ත්වයක් උදා වුණා. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා තමයි අපි මේ පියවර ගත්තේ. ආසන්න පාසල් වලට ළමයි යොමු කරලා. කෙසේ වෙතත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දෙමව්පියන්ට පවසා ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව පැමිණි වහාම පාසල විවෘත කර දෙන බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගිය 28 වෙනි දින වාර්තාවක් නිකුත් කරමින් නිර්දේශ කළේ මෙම පාසල විවෘත කිරීමට සුදුසු බවයි. මේ බව පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාටත් දන්වා ඇති බවත් ඔවුන් සඳහන් කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙමව්පියන් පවසන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බලධාරීන් එසේ පැවසුවද තවමත් මෙම පාසල විවෘත කිරීමට කටයුතු කරන මෙති බවයි. මේ සුදුසු කියලා ලියවිල්ල දීලා තියෙද්දී අපිට තාම පාසල පවත්වන්න කියන්නේ මේකෝ තීරණයක් දෙන්නේ නැත්තේ මොකද හේතුව කියන එක දන්නේ නැහැ. ඈත පාසලට අරින වත්කමක් නැහැ. ඉතින් ඔබතුමාලගේ ඉල්ලා හිටින්නේ මේ දෙමව්පිය වෙනුවෙන් අපි වෙනුවෙන් අපේ ගම වෙනුවෙන් අපේ තිවිච්ච පාසල නැවත අරලා දෙන්න. මේ අතර අධ්‍යාපන බලධාරීන් පසුගිය 31 වන දින මෙම පාසල විවෘත කරන බවට දෙමව්පියන්ට දන්වා තිබුණා. නමුත් අද වනතුරු මෙම පාසල විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවට මව්පියන් චෝදනා කරනවා. තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදී වහාම මේ පාසල විවෘත කිරීමට කටයුතු කරන ලෙසයි මව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. පොත්තලම තඹපන්නේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සොරකමක් සිදුව තිබෙනවා. වෙළඳසැලට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ බඩු භාණ්ඩ සොරා ගන්නා අයුරු CCTV කැමරාවලද සටහන්ව තිබුණා. පුත්තලම තඹපන්නේ ප්‍රදේශයේ පිහිටි මෙම වෙළඳසැලේ පසුගියදා මෙම සොරකම සිදු වී තිබෙනවා. මේ ඔබ දකින්නේ වෙළඳසැලට ඇතුළු වන ඔවුන් එහි ඇති මුදල් සිගරට් මෙන්ම ජංගම දුරකථන කාඩ්පත් හා සිල්ලර බඩු සොරා ගන්නා ආකාරයයි.
බොහෝ වේලාවක් වෙළඳසැල තුල රැඳී සිටින සොරුන් ඉන් පිට වෙන්නේ බඩු දෝගයක්ද රැගෙනයි. පසුව මෙම සොරකම සම්බන්ධයෙන් පුත්තලම පොලිසියටද පැමිණිලි කර තිබෙනවා. අපවාර්තාකරු පැවසුවේ වෙළඳසැලෙන් සොරාගත් ජංගම දුර කතන කාඩ්පත් ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකපිට එක් අයෙක් අතරංගුටගත් බවයි. පුත්තලම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සංවිධානාත්මක අපරාධ කල්ලියක තිදෙනෙක් කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අතරංගුටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 5කට අධික රන් භාණ්ඩ සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. පයාගල, දොඩංගොඩ, වැලිපැන්න, මතුගම ආදී ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්මාල කොල්ල කෑති දිනෙක කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ජතුරපැද තුනක් යොදා ගනිමින් මෙම කොල්ල කෑම් සිදු කර ඇති බව සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණයන් බවත් මොවුන් තදබල ලෙස මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසනවා. මෙම කොල්ල කන ලද රන්මාල සහ පෙන්ඩන්ට් කළුතර සහ ඒ අවට ප්‍රදේශවල රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථාන කිහිපයකට උකස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසන්නේ. හම්බන්තොට වලස්මුල්ල නමනලිය ප්‍රදේශයේ මාපිට කන්ද නායයම හේතුවෙන් අවතැන් වූ ජනතාව තවමත් රැඳී සිටින්නේ තාවකාලිකව ඉදිකළ කූඩාරම්වලයි. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ස්ථිර නිවසක් හෝ ඉඩමක් ලබා දෙන ලෙසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වලස්මුල්ල නමනලිය ප්‍රදේශයේ පිහිටි මාපිට කන්ද පසුගියදා නායයමකට ලක් වුණා. එන් ප්‍රදේශයේ පවුල් රැසක් අවතැන් වූ අතර එම පවුල් හයක් මේවන විටත් අවතැන් කඳවුරක රැඳී සිටිනවා. ඒ නමනැලිය ශ්‍රී ජනානන්දාරාම විහාරස්ථානයේ පිහිටි මෙම අවතැන් කඳවුරේ සැලකිය යුතු කාලයක් මෙම කූඩාරම් තුර රැඳී සිටියේදී ඔවුන් විවිධ සනීපාරක්ෂක ගැටලුවලටද මේවන විට මුහුණ දී සිටිනවා. තම ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබා දීමට පියවර ගත යුතු බවයි අවතැන් වූ මෙම ජනතාව පවසන්නේ. ආයම් ගිහින් දැන් මාස දෙකක් විතර වෙනවා අපේ ගෙවල් ගිහිලා අපේ ගිල ගිලා බැහැලා තියෙනවා. අපිට ඉන්නේ තරන්නේ අපිට ආහාර ගන්න අමාරුයි. අපිට ඒවා ලැබිලා නැහැ. දැන් මාසයක් විතර වෙනවා ගෙවල් වල ඉන්න බැහැ. දවල් කාලේට ගොඩක් දැන් ඉදිරියට වරුසා වෙනවා. ඒවට එයින් ඉස්සෙල්ලා අපිට විසඳුමක් ලබා දෙනෙමින් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ජනානන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති මුල්කිරිගල ධම්මසිහ හිමියන් පවසන්නේ අවතැන් වූ මෙම ජනතාවට හැකි පමණින් ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් සැපීමට පියවර ගෙන ඇති බවයි. රජෙන් ඉස්සර ඇවිල්ලා හොයලා බැලුවා. නමුත් දැන් නම් එහෙම කිසිම රජයේ කිසිම කෙනෙක්ගේ හවුවරණක් නැහැ. වතුර බොන්නේ, නාන්නේ, වතුර ගන්නේ හැම දෙයක්ම සියලුම සෑම දෙයක්ම පන්සලෙන් තමයි මේකට සිද්ධ කරගන්නේ. ඒක නිසා රජයේ පොඩ්ඩක් මේ ගැන මහජනතාව ගැන හොයලා බලලා ඒ අසරණු ජනතාවට පිහිට වෙන්න කියලා රජයට දන්වා සිටිනවා. කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමු වෙමු. විදේශ පද්‍ය සවධානය යොමු කරන්නටයි මේ සූදානම්. පරම්පරාගත හදවත් රෝග ඇති කරවන දෝෂ සහිත DNA කලල යළි නිවැරදි කර සකස් කිරීමක් සාර්ථක වී තිබෙනවා. ඒ පොතත් සමගින් විදෙස් පුවද්දේ අවධානය යොමු කරන්නටයි මේ සූදානම. අමරිකානු සහ දකුණු කොරියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පරම්පරාගත හදවත් රෝග ඇති කරන DNA කලල ප්‍රකෘති කිරීමට සිදු කළ පර්යේෂණයක් සාර්ථක වී තිබෙනවා. එනුව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන විකෘති ජාන ප්‍රකෘති කිරීම මගින් දසදහසකට අධික රෝගාබාධ ප්‍රමාණයක් වළක්වා ගත හැකි බවයි විද්‍යාඥයින්ගේ අදහස වී තිබෙන්නේ. මෙම පුවත වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුල තිබූ සුවිශේෂී පියවරක් ලෙසින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනපේක්ෂිත අනතුරු වලට මුහුණ දීමට බොහෝ දෙනාට සිදු වෙනවා. මේ එලෙස ස්පාඤ්ඤයේ දුම්රියපලක සිදු වූ අනතුරක CCTV දර්ශනයක්. දුම්රියට ගොඩ වී නැවත බසින කාන්තාවකගේ අත්බෑගය ස්වංක්‍රීය දුම්රිය දොරෙහි සිරවන ආකාරයත් ඇය අනතුරට මුහුණ පාන ආකාරයත් මෙහි දැක්වෙනවා.
තායිලන්තයේ විහාරස්ථානයක ඇති දැඩි කළ වලසෙකුට ආහාර සැපීමට යාමේදී පුද්ගලයෙකු වලස් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. දැඩි ප්‍රයත්නයකින් අනතුරුව මෙම පුද්ගලයා වලසාගේ ග්‍රහණයෙන් මුදාගෙන රෝහල්ගත කර ඇති බවටයි වාර්තා වන්නේ. කෙළඹීම දෙස අවධානය යොමු කරන්නට මේ සූදානම. තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද ආරම්භ වුණා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. අද දිනේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගන්නට මාලින්ද පුෂ්පකුමාර සමත් වුණා. තරගයේ කාසිවාසි දිනගත් ඉන්දියා නායක විරාට් කොහ්ලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකාව මේ ටෙස්ට් තරගයට පිවිසියේ වෙනස්කම් තුනක් සිදු කරමින්. ඒ අනුව නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර කැඳවා තිබුණා. මාලින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත්තේ 141 වෙනි ක්‍රීඩකයා ලෙසින්. ඔහු පළමු පෙර තරඟ 99 කදී කඩුලු 558ක් බිඳ හෙළමින් අනතුරුයි ටෙස්ට් වරම් හිමි වුණේ. ඉන්දිය කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් ලෝකේෂ් රාහුල් කණ්ඩායමට කැඳවා තිබුණේ අභිනව මුකුන් වෙනුවටයි. ඉන්දිය පළමුවෙනිම ආරම්භ කළේ ලෝකේෂ් රාහුල් සමගින් ශිකර් ධවන්. ඔවුන් දෙදෙනා පළමු කඩුලට ලකුණු 56ක සමනලතාවක් ගොඩනැගුවා. රාහුල් ලකුණු 19ක් ලබා සිටියේදී දිමුත් කරුණාර්ථගේ පන්දුවක් හමු වේ දැවි ගියත් එම තීරණය යලි සලකා බැලීමේදී ඔහුට පිටියේ රැඳී සිටීමට වාසනාව උදා වුණා. ඉන්දියානු මේ පළමු කඩුල ලෙසින් ශිකර් ධවන් ලකුණු 35කට දැවි ගියේ දිල්වන් පෙරේරාගේ පන්දුවක් හමු වේ. ඔහුගේ නිමිට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත් වුණා. ධවන්ගේ දැවි යාමෙන් අනතුරුව පිටියට පිවිසි චේතේශ්වර පුජාරා ලෝකේෂ් රාහුල් සමගින් එක්ව නොමිදුණු ලකුණු 45ක සමතතාවක් ගොඩනගන්නට සමත් වුණා. දිවාහාරයේ සඳහා තරගය නතර කරන විට ඉන්දියාව එක් කඩුලක් දැවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 101ක්. ලෝකේෂ් රාහුල් නොදවි ලකුණු 52ක් රැස් කරගෙන සිටින්නේ 4 පහර 7ක් සමගින්. රාහුල් අද වාර්තා කළේ අඛණ්ඩව ලද 6 වෙනි ටෙස්ට් අර්ධ ශතකයයි. චේතේශ්වර පුජාරා නොදවි ලකුණු 14යි. බිඳ වැටුණු එකම කඩුල දවා ගතේ දිල්රුවන් පෙරේරා. ක්‍රීඩා පොතත් සමගින් අදට අපි ඔබෙන් සමගන්නවා. මම චවිකා ගුණසේකර. මම මදුශාන්ත සිල්වා. සුබ දවසක්.